මහජන උපේක්ෂා කොමිසම කොමිසමේ සභාපතිවරයා මම කොමිසම කියලා කියන්නේ නැහැ කොමිසමේ සභාපතිවරයා ට්‍රිලියම් සංවිධානයේ සමූහයේ අධිපති ජනක රත්නායක කියන පුද්ගලයා පහුගිය කාලේ පුරාවටම සිදු කළා තියෙන්නේ ඔහුගේ පෞද්ගලික මත මිසක් කොමිසමේ මත නොවන කියන එක තමයි අපිට අවබෝධ වෙලා තියෙන්නේ ඒක සනාත කරන්න ලිපිය තියෙනවා මහජන උපයෝගිතා කොමිසමට අනිත් කොමිසම සභාවේ ඉන්න නිලධාරීන් සමාජිකයන් තිදෙනා ජනවාරි මාසේ 23 වෙනිදා ලියපු ලිපිය. ඒ ලිපිය කියනවා දැන් ඔබට මතක ඇති ජනවාරි මාසේ 10 වෙනිදා 9 වෙනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දුන්නා අය ක්‍රමයේ වෙනස් කරන්න කියලා. ඒතරේ මේ වෙනස් කරන්න කියලා දුන්නම ලිපියක් යවුවා මහජන උපයෝගිතා කොමිසමට. ඒ ලිපියට පිළිතුරු දුන්නා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කොමිසම හැටියට තමයි පිළිතුරක් දෙලා තිබුණේ කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයාට. හැබැයි අපිට අනාවරණය වෙනවා මේ ලිපිය තුලින් කැබිනට් මණ්ඩලයට එවපු ලිපිය පවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ඔවුන්ව දැනුවත් කිරීමකින් තොරව කොමිෂන් සභාව කියන එක පාවිච්චි කරලා තනි පුද්ගලයෙක් කියලා තියෙනවා කියන එක. මම මේක කියවනවා since the said letter was not shown to the three undersigned commission members and received their concurrence before sending it out the said letter cannot be treated as a commission approved letter though the chairman has signed it with the words by order of the commission this unilateral action on part of the chairman amounts to gross violation of stipulated requirements contained in the PUCSL act number 35 of sri lanka එතකට අනිත් සමාජිකයන් තිදෙනා උදේනි වික්‍රමසිංහ නියෝජ්‍ය සභාපති මොහාන් සමරනායක සමාජික චතුරිකා විජේසිංහ සමාජිකයන් තිදෙනාම කියනවා කමිෂන් සභාවට කැබිනට් මණ්ඩලය වෙත එවන ලද ලිපිය 12 වෙනිදා එවන ලද ලිපිය කමිෂන් සභාව හැටියට ලැබු ලිපිය කමිෂන් සභාවේ අනුමැතියකින් තොරව යවන ලද ලියවිල්ල එනිසා කමිෂන් සභාවේ නම පාවිච්චි කරමින් කමිෂන් සභාව බවට හංගවමින් සභාපතිවරයා යවපු එක නීති විරෝධී සහ මහජන උපයෝගිතා කොමිසමේ තියෙන පනත උල්ලංඝනය කිරීමක් කියන එක සමාජිකයන් දන්නලා තියෙනවා එනිසා අපි රජයක් හැටියට විශේෂයෙන්ම මේ වෙලාවේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ඒ අවශ්‍ය නීතිමය කටයුතු ඒ වගේම ඔහුව ඉවත් කිරීම සඳහා අවශ්‍ය චෝදනා පත්‍රය මේ වන විට සකස් කළ තියෙනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම මේ පිළිබඳව එකඟතාවය පළ කරලා තියෙනවා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මොද තමන්ගේ තනි මතය මම දැන් මින් ඉදිරියට කියන්නේ මහජන උපයෝගිතා කොමිසම කියලා නෙමෙයි ජනක රත්නායකගේ තනි මතයට තමයි පහුගිය කාලේ පුරා මේ කටයුතු කළා තියෙන්නේ